ශ්‍රී ලංකා තෝරන්න තියෙන්නේ. ඊට පස්සේ කාඩ් නම්බර් එක තෝරන්න.
බෑන්ක් කාඩ් එක ඉස්සරහා නම්බර් එකක් තියෙනවා. ඉතින් අන්නේ නම්බර් එක තමයි මෙතෙන්ට ගහන්න තියෙන්නේ. ඒ වගේම ඊට බලා ගන්න පුළුවන් එක්ස්පයර්ස් කියලා ඊළඟ එක තියෙනවා. ඉතින් මෙන්න මේකට යාලුවනේ ඉතින් බෑන්ක් කාඩ් එකේ අර දිග නම්බර් එකට යටින් යාලුවනේ ඉතින් ඔයාලට ඊයර් එකක් වගේම මන්ත් එකක් පෙන්වන්න ඕනේ. ඉතින් අන්නේ එක තමයි මෙතෙන්ට ගහන්න තියෙන්නේ. ඒ වගේම ඊට බලා ගන්න පුළුවන් මේක CSC කියන එකට ගහන්න ඕනේ. අපේ බෑන්ක් කාඩ් එකේ පිටිපස්සේ අංක 3ක අංකයක් තියෙනවා. ඉතින් අන්නේ එක තමයි මේ CSC කියන එකට ගහන්න ඕනේ. ඒ වගේම ඉතින් ෆස්ට් නේම් එක වගේම ලාස්ට් නේම් එක දෙන්න ඕනේ. ඉතින් ඔයාලගේ නම ඊට අමතරව ඊට බලා ගන්න පුළුවන් බිලින් ඇඩ්‍රස් කියලා තියෙනවා. ඉතින් මේකට ඔයාලගේ ඇඩ්‍රස් එක දාන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒ වගේම ඉතින් ඔයාලගේ සිටි එක දාන්න ඕනේ. ඊට අමතරව ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් පෝස්ටල් කෝඩ් එක දාන්න ඕනේ. ඉතින් පෝස්ටල් කෝඩ් එක ඔයාලට ගන්න පුළුවන් ඔයාලගේ ටවුන් එකේ යාලුවනේ. ඉතින් නම සර්ච් කරලා Google එකේ පෝස්ටල් කෝඩ් කියලා ගැහුවට පස්සේ ඒ පෝස්ටල් කෝඩ් එක එනවා. ඉතින් එතනින් තමයි ඔයාලට පෝස්ටල් කෝඩ් එක ගන්න තියෙන්නේ. ඒක කොපි කරගෙන ආවිල්ලා මෙතෙන්ට පේස්ට් කරන්න තියෙන්නේ. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මේක ඊළඟට දෙන්න තියෙන කන්ටැක් ඉන්ෆෝමේෂන් කියලා යාලුවනේ. මේකට ඉතින් අපේ ෆෝන් නම්බර් එක තමයි දෙන්න ඕනේ. ඒ වගේම ඊමේල් එක අපේ දෙන්න ඕනේ. ඉතින් වැඩ කරන ඊමේල් එකක් වගේම වැඩ කරන ෆෝන් නම්බර් එකක් මේකටත් දෙන්න කියලා යාලුවන්ට මතක් කරනවා. ඒ වගේම ඉතින් මේකේ පහලට යද්දී ඔයාලගේ මෙන්න මේ විදිහට කොටස් දෙකක් අහනවා. ඉතින් මේකෙන් අහන්නේ PayPal account එකක් හදන්න දෙපාද කියලා. ඉතින් ඔයාලට කැමති නම් මෙතනින් PayPal account එකක් හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් no I don't want an account now කියන එක. ඉතින් මෙන්න මේක දීලා ඔයාලට මෙන්න මේ pay now කියන එක දෙන්න තියෙන්නේ. ඉතින් එතකොට ඔයාලගේ බෑන්ක් කාඩ් එකේ සල්ලි වලින් ඩොලර් 4ක් කැපිලා ඉතින් ඔයාලට shell 200ක් එනවා. ඒ වගේම ඉතින් ඔයාලා select කරන cell එක අනුව ඉතින් ඒ cell වලට යන ගාණ මේ ඔයාලගේ බෑන්ක් account එකෙන් කැපිලා ඔයාලට ගැරීන shell එනවා. ඉතින් ඔයාලගේ මේ account එකට ඉතින් මෙන්න මේ විදිහට ගැරීන shell ආවට පස්සේ තමයි ඉතින් අපිට top up කරන්න පුළුවන් ID. ඉතින් එතකන් අපිට ID top up කරන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලගේ ගැරීන top up center එක ඉතින් අපි account එකක් හදාගෙන ඉතින් අපිට ගැරීන shell ගන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට ගැරීන shell ගත්තට පස්සේ තමයි අපිට ID top up කරන්න පුළුවන්. ඉතින් ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට යාළුවනේ ඉතින් අපේ දකුණු අත පැත්තේ උඩින්ම තියෙනවා. ඉතින් මෙන්න මෙතන අපේ account එකේ නම වැටිලා. ඉතින් අපි මෙන්න මේකෙන් log out වෙන්න ඕනේ. කියන්නේ ඉතින් අපි දැන් හදපු account එකෙන් log out වෙන්න ඕන ID top up කරන්න නම්. ඊට පස්සේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපිට මෙන්න මෙතන ආයෙත් එනවා අර කලින් තිබ්බ interface එකට. ඉතින් මෙන්න මේකෙන් අපි තෝරන්න ඕනේ Free Fire කියන එක. ඉතින් මෙන්න මේ Free Fire කියන එක තේරුවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන player ID කියලා ගහන්න තියෙනවා. ඉතින් මෙතන ඔයාගේ player ID එක තමයි ගහන්න තියෙන්නේ. ඒ කියන්නේ game එකේ ID එක. ඉතින් game එකේ ID එක ගැහුවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ game එකේ නමත් එක්ක මෙන්න මේ විදිහට දකුණු පැත්තේ උඩින් පෙන්නනවා යාළුවෝ. ඉතින් මේ විදිහට ඔයාලගේ නම හරියටම වැටලද කියලා බලා ගන්න. ඉතින් මෙන්න මේ විදිහට යාළුවෝ වැටුණාට පස්සේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපිට මෙන්න මෙතන select කරන්න තියෙන කොටස් හතරක්. මෙන්න මේකේ දෙවැනි එක තමයි අපි select කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ ගැරින shell කියන එක select කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ shell ගාන වගේම අපිට shell වලින් හම්බ වෙන diamond ගාන. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් shell 100කට diamond 210ක් හම්බ වෙනවා. ඒ වගේම shell 300කට diamond 245ක් හම්බ වෙනවා. ඒ වගේම shell 500කට diamond 1080ක් හම්බ වෙනවා. ඒ වගේම shell 1000කට යාලුවන diamond 2200ක් හම්බ වෙනවා. ඒ වගේම shell 2000කට diamond 4450ක් හම්බ වෙනවා. ඒ වගේම shell 3000කට diamond 6900ක් හම්බ වෙනවා. ඒ වගේම weekly membership එකකට යාලුවන shell 100ක් යනවා. ඒ වගේම monthly membership එකකට shell 500ක් යනවා. ඊට අමතරව ඔයාලට බලා ගන්න පුළුවන් diamond 25ක් shell 13කට ගන්න පුළුවන්. ඒ වගේම diamond 50ක් shell 25කට ගන්න පුළුවන්. ඒ වගේම diamond 100ක් shell 50කට ගන්න පුළුවන්. ඒ වගේම ඊට ඔයාලට බලා ගන්න පුළුවන් level up pass එක දා ගන්න පුළුවන් shell 140කින්. ඉතින් මෙන්න මේ විදිහට තමයි යාලුවනේ මෙන්න මේ shell වලින් top up කරන්න තියෙන්නේ. ඉතින් යාලුවනේ මෙන්න මෙතනින් ඔයාලට අවශ්‍ය diamond ගාන ඉතින් සිලෙක්ට් කරගන්න තියෙන ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපිට අවශ්‍ය diamond ගාන සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ දකුණු අත පැත්තේ තියෙන login කියන එකක්. මෙන්න මේ login කියන එක දෙන්න ඕනේ යාළුවනේ. ඉතින් මෙන්න මේ login කියන එක ආවට පස්සේ ඔයාලා මේකට දෙන්න ඕනේ අපි මුලින්ම යාළුවනේ ගැරින top up center එකේ හදාගත්ත account එක. ඉතින් ඒක user name එක වගේම password එක දීලා මෙන්න මේ login now කියන එක දුන්නට පස්සේ ඔයාලට ඉතින් පුළුවන් ඔයාලගේ ID එකට top up කරගන්න යාළුවනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ID top up කරන්නේ. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මගේ මේකේ මම shell ගත්තේ නැති නිසා ඉතින් මෙන්න මේ විදිහට not enough shell කියලා වැටිලා තියෙනවා. ඉතින් ඔයාලා මේ විදිහට මුලින්ම ඉතින් මම අර කියලා දීපු විදිහට අර account එක හදාගෙන ඉතින් shell buy කරලා තිබ්බා නම් ඉතින් ඔයාලට ID එක top up කරගන්න පුළුවන් මේ විදිහට. ඉතින් ඔයාගේ ID එක ගහලා ඉතින් කැමති කෙනෙක්ගේ ID එක මෙතන ගහලා ඔයාලට top up කරන්න පුළුවන්. ඒ කියන්නේ ඉතින් ඔයාලට කැමති නම් diamond store එකක් උනා පවත්වාගෙන යන්න පුළුවන් මේ විදිහට. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලට official විදිහට ගැරින top up center එකෙන් ඉතින් top up කරගන්න. ඉතින් මෙන්න මේකේ දාලුනේ red diamond වත් ඊට අමතරව ඉතින් account එක band වීමක්වත් account එකට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට ගැරින official විදිහට top up කරගන්න පුළුවන් මේ විදිහට ID. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලට ID top up කරන්න. ඉතින් මම හිතනවා යාළුවන්ට මම කියලා දීපු දේ හරියටම තේරෙන්නේ නැති කියලා. ඉතින් මෙන්න මේ විදිහට යාළුවෝ ඔයාලා ඉතින් මුලින්ම ඉතින් ගැරින top up center එකේ account එකක් හදා ගන්න ඕනේ. ඒ වගේම ඉතින් account එක හදාගෙන යාළුවනේ account එකට ඉතින් ඔයාලා shell buy කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට buy කරාට පස්සේ තමයි ඉතින් මෙන්න මේ විදිහට ඔයාලගේ ID එක top up කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා යාළුවන්ට මේක හරියටම තේරෙන්නේ නැති දැන් කියලා. ඉතින් ඔන්න ඔයාලට දැන් ඉඳන් ඉතින් වෙන කාටවත් කියලා top up කරන්න ඕනේ නැහැ. ඉතින් Tamanටම ID top up කරගන්න පුළුවන් මේ විදිහට. ඉතින් මේකට ඔයාලට bank card එකක් හෝ PayPal account එකක් තමයි තියෙන්න ඕනේ. ඉතින් එහෙම නැත්නම් ඔයාලට sim වලින් මේකෙන් top up කරන්න බෑ. ඉතින් ඔයාලට bank
බැංක් කාඩ් එකක් හෝ PayPal account එකක් තියෙන්න ඕනේ. ඒ වගේම ඊට බලා ගන්න පුළුවන් ඉතින් මෙන්න මේ top up send එකකින් ඔයාලට free fire වලට අමතරව ඉතින් තවත් game වලට top up කර ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔන්න හරියටම ID top up කරන්නේ. ඉතින් මං හිතනවා යාළුවන්ට මේ ID top up ගැන දැන් තිබ්බ ප්‍රශ්න ඔක්කොම නැති වෙන්නේ. කොහොමද මෙන්න මේ විදිහට හරියටම ID top up කරන්නේ? ඒ වගේම මේක කරන්නේ කොහොමද කියන එක හරියටම ඔයාලට දැන් තේරෙන්නේ නැති. ඒ වගේම මේක නොතේරෙන තැනක් තියෙනවා අනිවාර්යයෙන්ම comment section එකේ comment එකක් දාන්න මං ඔයාලට reply කරන්නම්. ඉතින් ඒ වගේම යාළුවනේ අනිවාර්යයෙන්ම දිගටම මේ වගේ ඉතින් ඔයාලට වැදගත් වෙන video අරන් එනවා. ඉතින් ඇල්පගේ second channel එකේ ඉතින් අනිවාර්යයෙන්ම second channel එක subscribe කරලා bell icon එක toggle කරලා තියාගන්න කියලා යාළුවන්ට මතක් කරනවා. ඉතින් මේ වගේ video දිගටම බලන්න. එහෙනම් යාළුවනේ මේ වගේ video න් ආයෙත් තමයිම අදට ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා.